අපි කතා කරගෙන යන්නේ හාමුදුරනේ වක්කලි තේරාපදානය අද අලුත් මේක ව්‍යාකරණ ටිකක් අපි කතා කරන්න හදන්නේ පරිවර්තන ටිකක් අපි කතා කරලා තියෙන නිසා අපි ව්‍යාකරණ ටික අපි කතා කරන්න ඕන. ඒ ව්‍යාකරණ ටික කතා කරන්න ඔබ වහන්සේලා දැන් ළඟ වෙන පොතක් තියෙනවා නම් ඒ පොත ගන්නකො ළඟට වෙන පොතක් තියාගන්න ව්‍යාකරණ වලට පොතක් තියෙනවා නම් ඒක ගන්න. පොතක් අරගෙන ඒ පොතේ ලියා ගන්න හම්බුනේ වක්කලි තේරාපදානයට අදාළ ව්‍යාකරණ. වක්කලි තේරාපදානයට අදාළ ව්‍යාකරණ කියලා මාතෘකාව ලියා ගන්න. වක්කලි තේරාපදානයට අදාළ ව්‍යාකරණ. හරිද ලියාගත්තද? වක්කලි තේරාපදානයට අදාළ ව්‍යාකරණ. හරි හාඳුරන. හරි. එහෙනම් අපි මේ වක්කලි තේරාපදානයේ තියෙන පළවෙනි ගාථාවට අපි යමු හාමුදුරනේ. පළවෙනි ගාථාවේ තියෙන ව්‍යාකරණ මොනවද කියලා බලන්න ඕන. ඉතින් මේ ගාථාවේ වක්කලි තේරාපදානයේ අපි කතා කරපු පළවෙනි ගාථාව තමයි ඊතෝ සතසහස්සම්හි කප්පේ උපජ්ජි නායකෝ අනෝමනාමෝ අමිතෝ නාමේන පදු මුත්තරෝ. නාමේන පදු මුත්තරෝ. එතකොට මේකේ තියෙනවා ඊතෝ සතසහස්සම්හි කප්පේ උපජ්ජි නායකෝ අනෝමනාමෝ අමිතෝ නාමේන පදු මුත්තරෝ. පළවෙනියට තියෙනවා ඊතෝ කියලා පදයක්. ලියාගන්න යටින් ඊතෝ කියලා ලියාගන්නකෝ. ඊතෝ ඊතෝ කියන පදය හාමුදුරුවනේ මේක ඇවිල්ලා නිපාත පදයක්. නිපාත පදයක්. එතකොට මේ නිපාත පද කියලා කියන්නේ ඕනම තැනක පතිත වෙන හින්දා නිපාත කියලා කියන ඔය ච කියන පදය, අපි කියන පදය, අත කියන පදය, ඒ වගේ නිපාත පදයක් තමයි මේ ඊතෝ කියන පදය. ඊතෝ කියන පදය. ඊතෝ කියන පදය ලියලා ඉස්සරහන් ලියාගන්න නිපාත පදයකි. නිපාත පදයකි. නිපාත පදයකි. නිපාත පදයකි. නිපාත පදයකි. ඊළඟට අපිට සතසහස්සම්මේ කියන එක අදාළ වෙන්නේ නැහැ. ව්‍යාකරණ කතා කරනකොට මේක ඇවිල්ලා සිය දහස් වන කල්පයේ කියන එක තමයි ඒකේ තේරුම එන්නේ. එතකොට අපිට අදාළ ඒව විතරක් අපි කතා කරමු. ව්‍යාකරණ කතා කරනකොට හැම වචනයක්ම කතා කරන්නේ, අපිට අවශ්‍ය වචන ටික තමයි අපි කතා කරන්නේ. ඊළඟට මෙතන තියෙනවා උපජ්ජී කියලා පදයක්. මට කියන්න ඔබ වහන්සේලා උපජ්ජී කියන පදේ හාමුදුරනේ මොන කාලයට අයිති පදයක්ද? උපජ්ජී අතීත කාලය. ඔව්, අතීත කාලයට පාලියෙන් මොකද්ද කියන්නේ? අජ්ජතනි. අජ්ජතනි. ඒතර උපජ්ජී කියන එක හාමුදුරනේ මේ මොකද්ද? පුරුෂය සහ වචනය මොකද්ද? පාඩම් පුරුෂය ඒක වචන. මොකද්ද? පාඨම පුරුෂය ඒක වචන. ඔව් ලියන්න. උපජ්ජ කියන එක ලියන්න. අජ්ජතනේ විභක්ති පාඨම පුරුෂ ඒක වචන පදයකි. අජ්ජතනේ විභක්ති පාඨම පුරුෂ ඒක වචන පදයකි. උපජ්ජි. උපජ්ජි. අජ්ජතනේ විභක්ති පාඨම පුරුෂ ඒක වචන පදයකි. එහෙනම් මේකේ බහුවචනේ මොකද්ද? උපජ්ජ කියන එකේ බහුවචනේ උපජ්ජින්සු. ඔව්. උපජ්ජී උපජ්ජින්සු. ඊළඟට මධ්‍යම පුරුෂ වෙනකොට උපජ්ජෝ උපජ්ජිත. උපජ්ජෝ උපජ්ජිත. උපජ්ජින් උපජ්ජින්හ. උපජ්ජින් උපජ්ජින්හ. උපජ්ජී උපජ්ජින්සු උපජ්ජෝ උපජ්ජිත උපජ්ජින් උපජ්ජින්හ. අරේ නෑ, ලිකි ලිකින්සු ලිකෝ ලිකිත්ත ලිකින් ලිකිම්හ. පටි පටින්සු පටෝ පටිත්ත පටිම් පටිම්හ. හරි. එතකොට උපජ්ජ කියලා කියන්නේ
ඉපදුනේය කියන පදේ අර්ථය එන්නේ උපජ්ජි කියන පදයෙන් අජ්ජතනේ විභක්ති පටන් පුරුෂ ඒක වචන පදයක් උපජ්ජි කියන පදය. ඊළඟට ලියාගන්න නායකෝ කියලා. නායකෝ උපජ්ජි නායකෝ 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 කියන පදය මොන පදයක්ද? නායකෝ කියන පදය මොන පදයක්ද? නාම පදයක්. නායකෝ කියන පදේ නාම පදයක්ද? නායකෝ කියන පදේ නාම පදයක්ද? මොකද නායකෝ කියන පදයෙන් අදහස් කරන්නේ? නායකෝ කියන පදය හාමුදුරුවනේ හිතක පදයක්. සංස්කෘතය කියන්නේ කෘදන්ත කියන හිතක පදයක්. එතන මේක ඇවිල්ලා කත්‍රෝකාරක කෘදන්ත කත්‍රෝකාරක හිතක පදයක් තමයි නායක කියන පදය. මේක ලොකු පාඩමක්, සාමාන්‍යයෙන් හුද්දට අවබෝධ يعني මේක තේරුම් ගන්න ඕන පාඩම. මේක කියලා දීලා ඉවරනකොට ඔබ වහන්සේලාට මේක පැහැදිලි වෙයි. එතකොට නායක කියන පදය හාමුදුරනේ හැදෙන්නේ නී ධන අක කියන පදයෙන්. නී ධන අක. ඔය නී කියන පදයෙන් අදහස් කරන්න හැදෙන ගෙන යන කියන පදේ. මෙතන ඇවිල්ලා මේ තියෙන්නේ කිතක පදයක් තමයි අක කියන පදේ කිතක පදය. නී අක නායක. තව එකක් අපි ගමු. දා දන අක මොකක්ද? දා දන අක දායක. දායක දායක. ඊළඟට පාලක. මේ වගේ පදයක්. දැන් හාමුදුරුවනේ යටින් ඔබ වහන්සේලා මේක ලියලා නායක කියලා ලියලා ලියාගන්න යටින් කිතක කියලා ලියාගන්නකෝ. නිකන් ප්‍රධාන මාතෘකාවක් විදිහට කිතක කියලා ලියාගන්නකෝ. කිතක. මට කියන්නකෝ කිතක පදයක්. කිතක පදයක් කියන්නේ මොකක්ද? කිතක පදයක් කියන්නේ මොකක්ද? මොකක්ද කිතක පදයක් කියන්නේ? මට පොඩක් කියන්න, කවුරු හරි කමන්නේ නැහැ, මම වැරදුනාට කමන්නේ නැහැ, වැරදෙන්න තමයි ඕනේ. කිතක පදයක් කියන්නේ මොකක්ද හම්බුනේ? දැන් තද්දිත පදයක් කියන්නේ මොකක්ද? කිතක පදයක් කියන්නේ මොකක්ද දන්නේ නැද්ද? සුජාත හම්බුරු දන්නවද? කීතක කියන්නේ මොනවද කියලා? ආඛ්‍යාත වගේ සමා ඒහා සමානින් යන සමානව තියෙන පද జాතිය. ආඛ්‍යාත වගේ සමානව තියෙන පද జాතිය. හරි. තව අදහස් දෙමු බලන්න. ධාතු ප්‍රകൃතියේකට. ඔව් ධාතු ප්‍රകൃතියේකට. විභක්ති ප්‍රත්‍යයක් එකතු කරලා. විභක්ති ප්‍රත්‍යයක් එකතු කිරීමෙන්. ධාතුකට ප්‍රත්‍යක් එකතු කරලා තමයි හදන්නේ ක්‍රියාපදත් හදන්නේ. එතකොට දැන් මොනවද කිතක කියන්නේ? ධාතුකට කෘදන්ත ප්‍රත්‍යක් එකතු කරලා හදන්නේ. ධාතුකට කෘදන්ත පදයක්, එහෙම නැත්නම් කිතක පදයක් එකතු කරලා තමයි කිතක පදයක් හදාගන්නේ. හරි, ගැටලුවක් නෑ. එතකොට දැන් මොකක්ද මේ කිතක කියන්නේ? මොකක්ද කිතක පදේනේ? දැන් කිතක කියන්නේ මොකක්ද?
කිතක කියන්නේ මොකක්ද? 0.42 කින් ඉන්නේ කවුද? හාන්ද්‍රෝ. හාමුදුනේ කිතක කියන්නේ මොකක්ද? කිතක කියලා කියන්නේ මතක නැද්ද? නෑ හාන්ද්‍රෝ. කිතක කියලා කියන්නේ හොඳට අහගන්න. අද පාඩම ආවදනේ හොඳට අහගන්න මේ පාඩම කිතක පාඩම ඒ කියන්නේ කිතක පාඩම කරගෙන වක්කලි තේරාපදානේ දැන් කිතක කතා කරනවනේ මේක විතරක් නෑ මහා වංශයේ කතා කරනවා ධම්මපදයේ කතා කරනවා හැමතැනම කිතක තියෙනවා කිතක ආවොත් එහෙම ඔබ වහන්සේලාට ලියා ගන්න බෑ මේ ප්‍රශ්න මග අරිනවා ගොඩක් වෙලාවට ලකුණු ගන්න අමාරුයි ගොඩක් ශිෂ්‍යයන්ට මේ කිතක පාඩම තුලින් හරි අපි කිතක කියන්නේ මොකක්ද කියන එක හඳුනේ පැහැදිලිව හඳුනා ගන්න ඕනේ හරිද කිතක කියලා කියන්නේ ඉස්සෙල්ලා සිංහලෙන් අපි තේරුම් ගමු මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ Then, dua iki lagi ane kriya pada ada nama pada ada dua iki lagi ane kriya pada ya kriya pada ya kriya pada ya and liya i kriya pada ya kriya pada ya ini lagi ada kai ki ane kriya pada ya kriya pada ya meme villa kriya pada දැන් දුවයි කියන ක්‍රියාපදයේ අපි හදා ගන්නවා දුවන්න මේක මොකක්ද හිතක පදය නෑ නෑ මං අහන්නේ මේක ඇවිල්ලා නාම පදයක්ද ක්‍රියාපදයක්ද දුවන්න නාම පදය නාම පදයක් දැන් මෙතන තියෙනවා ලියන්න නාම පදයක්ද නාම පදයක් කන්නා නාම පදයක් දැන් වෙනසක් තේරෙනවනේ ක්‍රියාපදයයි නාම පදයයි ක්‍රියාපදයෙන්ම නාම පදයක් හදාගන්න පුළුවන් ක්‍රියාපදයෙන් නාම පදයක් හදාගන්න පුළුවන් මේකෙත් එහෙම තමයි උදාහරණ දුන්නකට ගත්තේ එහෙනම් මෙන්න මේ වගේ ඒවා තමයි කිතක කියලා කියන්නේ පැහැදිලි නේද? හදාගන්න කොහොමද වන්නේ ලියා කියන්නේ. හරි මේක හදාගන්න විදිය හඳුන්නේ කියලා දෙනවා. හරි පොඩක් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. දැන් ඉතල අපි සිංහලෙන් තේරුම් ගමු. සිංහලෙන් තේරුම් ගන්නවා පාලියෙන් කොහොමද තේරුම් ගන්නේ? සිංහලෙන් ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඉන්න ඕනේ පාලියෙන් තේරුම් ගන්න. දැන් අපිට කියන්න බෑද දුවන්නා 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 දුවන් දුවන්නෝ. දුවන්නා දුවන්නන් දුවන්නා විසින් දුවන්නාට දුවන්නන්ට දුවන්නාගෙන් දුවන්නන්ගෙන් දුවන්නාගේ දුවන්නන්ගේ දුවන්නා කෙරෙහි දුවන්නන් කෙරෙහි එහෙම කියන්න බැයිද පුළුවන් පුළුවන් කියන්න පුළුවන් එහෙනම් මේ කිතක පද කියන ඒවා විභක්ති වල වර්ණගෙනවද නැද්ද වෙනවා වර්ණගෙනව එහෙනම් පළවෙනියටම තේරුම් ගන්න එක තමයි කිතක හාමුදුරනේ විභක්ති වල වර්ණගෙනවා දැන් මෙහෙම කියන්න පුළුවන් දුවන්නා වූ පුරුෂයා දුවන්නා වූ පුරුෂයන් දුවන්නා වූ පුරුෂයා විසින් දුවන්නා වූ පුරු෷යන් විසින් දුවන්නා වූ පුරුෂයාට දුවන්නා වූ පුරුෂයන්ට දුවන්නා වූ පුරුෂයන්ගෙන් දුවන්නා වූ පුරුෂයාගෙන් දුවන්නා වූ පුරුෂයාගේ දුවන්නා වූ පුරුෂයන්ගේ දුවන්නා වූ පුරුෂයා කෙරෙහි දුවන්නා වූ පුරුෂයන් කෙරෙහි පුරුෂයා කෙරෙහි පුරුෂයන් කෙරෙහි එහෙනම් කිතක පදහාමුදුරුවනේ වරණගෙනවා විභක්ති වල වරණගෙනවා එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන තේරුම් ගන්න ඕන එක තමයි කිතක පද කියන ඒවා විභක්ති වල වරණගෙනවා හරි දැන් ඔබ වහන්සේලා දැන් මේක මොකුත් කරන්න එපා මොකුත් ලියන්න එපා දැන් අපි තේරුම් ගන්න ඕනේ පාලියට අපි යස් පාලියට යන්න හිතා ගන්න මේ වෙනකන් අපි කිතක පද දන්නේ නැහැ අද තමයි කිතක පද ඉගෙන ගන්න කියලා හිතා ගන්න හරි මේ වෙනකන් අපි දන්නේ නැහැ ඈ තාම මේ දැන් තමයි කිතක පද ඉගෙන ගන්න මේක හම්බුනේ කිසිම වෙලාවක ඈ අතාරින්න එපා ඒ කියන්නේ මේ අද කරන පාඩම අදම කම්ප්ලීට් කරගෙන ඔළුවට දාගන්න උත්සාහ කරන්න ඕනේ හැමෝම. එතකොට ඔබ වහන්සේලාට කොහේ තිබ්බත් කිතක පද කොහොමද මේක මොකද්ද කිතකද නාම පදයක්ද ක්‍රියාපදයක්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. පළවෙනියටම
ඔබවහන්සේලා ලියාගන්න මෙහෙම ලියාගන්න ධාතුවකට ප්‍රත්‍යක් එකතු කොට ධාතුවකට ප්‍රත්‍යක් එකතු කොට ධාතුවකට ප්‍රත්‍යක් එකතු කොට සාදාගනු ලබන නාමයකි කිතක පද එහෙනම් කිතක පද හදාගන්නේ ධාතුවකට කිතක පදයක් නැත්නම් කිතක ප්‍රත්‍යක් නැත්නම් ප්‍රත්‍යක් මොකක් හරි ප්‍රත්‍යක් එකතු කරලා ඒ කියන්නේ මේකට අදාළ වෙන කිතක පදනේ කිතක ප්‍රත්‍යක් එකතු කරලා තමයි කිතක පද හදාගන්නේ හරි ලියන්න මෙහෙම උදාහරණ තුනක් විතර අපි දානවා උදාහරණ දානකොට ලියන්න ධාතු ධන ප්‍රත්‍ය සමානයි කිතක නාමය මේක තමයි සූත්‍රය මේක මතක තියෙන්න ඕනේ ධාතුව ප්‍රත්‍ය කිතක නාමය ධාතුවයි ප්‍රත්‍යය එකතු වෙලා තමයි කිතක නාමය හැදෙන්නේ. අර නිකන් am is a plus ing min ඉන්නවා. ඈ ඒ වගේ අර සූත්‍ර තියෙන්නේ. was were plus ing min sitiya will be plus ing min devi. ඈ අන්න ඒ වගේ. එතකොට ධාතුව ප්‍රත්‍ය කිතක නාමය. එහෙනම් ධාතුවක් අපි ගන්නවා. ධාතුව ගන්නවහා මුදුරනේ අපි වන්ද කියන ධාතුව ගන්නවා. වන්ද වෙන ධාතුව. වන්ද ධන මාන මේ මාන කියලා ප්‍රත්‍යයක් තියෙනවා අපි දන්නේ නැහැ මේක කොහෙද තියෙන්නේ කියලා දැන් මොකුත් දන්නේ නැහැ හොඳේ අපි දැන් මේ උදාහරණයක් දානවා මාන වන්ද මාන වන්ද මාන ඊළඟට අපි තව එකක් අපි දානවා පාල ධන අක පාලක මෙන්න කිතක පද. කිතක පද. මේක උදාහරණ ලියාගන්න. උදාහරණයට ඒක ලියාගන්න. හරිද ලියාගත්තද? හරි ආන්දරණි. හරි. එහෙනම් ලියාගන්න ආකාරයේ වර්තමාන කාල කිතක පද. මා අනුමාතෘකාවක් විදිහට යන්න වර්තමාන කාල වර්තමාන කිතක පද නැත්නම් වර්තමාන කිතක පද. වර්තමාන කිතක පද. වර්තමාන කිතක පද කියලා ලියලා උඩු කොමා ඇතුලේ ලියන්න වර්තමානයේ මානන්තා වර්තමානයේ මානන්තා මේක ලියන්න වර්තමානයේ මානන්තා වර්තමානයේ මානන්තා යන බාලාවතාර සූත්‍රයට අනුව වර්තමානයේ මානන්තා යන බාලාවතාර සූත්‍රයට අනුව වර්තමානයෙහි ලියාගන්න වර්තමානයේ මානන්තා යන
බාලාවතාර සූත්‍රයට අනුව බාලාවතාර සූත්‍රයට අනුව වර්තමානයෙහි වර්තමානයෙහි මාන සහ අන්ත මාන මාන සහ අන්ත මාන සහ අන්ත යන ප්‍රත්‍යයෙහි යන ප්‍රත්‍යයෙහි යන ප්‍රත්‍යයෙහි යන ප්‍රත්‍යයෙහි යන ප්‍රත්‍යයෙහි වර්තමාන කිතක පද සාදාගනු ලබයි 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 ආන්ද්‍ර ඊට කලින් චුට්ටක් කියන්නකෝ ආන්ද්‍ර ඒ කියන්නේ වර්තමානයේ මානන්තයන බාලාවතාර සූත්‍රයට අනුව වර්තමානයේ මානන්තයන බාලාවතාර සූත්‍රයට අනුව හරි ආන්ද්‍ර වර්තමාන කාලයේ මානහ අන්ත වර්තමාන කාලයේ මාන සහ අන්ත හරි ආන්ද්‍ර මාන සහ අන්ත ප්‍රත්‍යයෝ දා වර්තමාන කිතක පද සාදා ගන්නු ලබයි හරිද පිටගෙන ආන්ද්‍ර බින්දුවයි එකයි අටෙන් ඉන්නේ කවුද? මම ආන්ද්‍ර මාතර. ආ. හරි ආන්ද්‍ර. හරි. දැන් ආමුදුරනේ පොඩි උදාහරණ කීපයක් ලියන්න. වන්ද ධන මාන වන්ද මාන. වන්ද ධන මාන වන්ද මාන වන්ද ධන අන්ත වන්දන්ත. වන්ද ධන මාන වන්ද මාන. වන්ද ධන අන්ත වන්දන්ත වන්දන්ත ලබ ධන මාන ලබ ධන මාන ලබ මාන ලබ ධන අන්ත ලබන්ත මෙන්න වර්තමාන කාල කීතක පද වර්තමාන කාල කිතක පද වර්තමාන කාල කිතක පද මාන අන්ත දෙකේම තේරුම එකයි නේද තේරුම එකයි තේරුම එකයි තේරුම එකයි වන්දමාන වඳින්න ඈ වන්දන්ත වඳින්න ලබන්ත ලබන්න ලබන්ත ලබමාන ඒත් ලබන්න හරිද හරිද මේක ලියාගත්තද හරි හඳුර හරි ලියන්න දැන් හඳුනේ දැන් අපි දන්නවා දැන් හරි වර්තමාන කීතක පද තමයි මාන අන්ත කියන එක දැන් ඒක මතකයිනේ අපිට ඒක මතකයි දැන් අපි බලන්න ඕනේ යාපනේ මේ කීතක පද දාන්නේ මොන වගේ තැන් වලටද නැත්නම් මේ කීතක වලින් අදහස් කරන තැන් කීපයක් තියෙනවා අන්න ඒක පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඔබ වහන්සේලා යටින් ලියා ගන්න. වර්තමාන කිතක පද. 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 යොදා ගන්න ස්ථාන. යොදා ගන්නා ස්ථාන යොදා ගන්නා ස්ථාන වර්තමාන කිතක පද යොදා ගන්න තැන් ස්ථාන කියලා කියන තැන් හරි එක දාලා ලියන්න යටින් යටින් එක දාලා ලියන්න මිශ්‍ර ක්‍රියා වශයෙන් මිශ්‍ර ක්‍රියා වශයෙන් එහෙනම් මිශ්‍ර ක්‍රියාවක් පාලියෙන් කතා කරනවා නම් ඒකට දාන්න කිතක පදේ තමයි වර්තමාන කිතක පද මිශ්‍ර ක්‍රියා හදා ගන්න දා ගන්නවා වර්තමාන කිතක පද මිශ්‍ර ක්‍රියා වශයෙන් දෙවෙනි එක
විශේෂණයක් විදියට වර්තමාන කිතක පද දා ගන්න අවස්ථා තියෙනවා. හරි. පළවෙනි එක තමයි මිශ්‍ර ක්‍රියා වලට දාන. මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා. දෙක ඇවිල්ලා විශේෂණ පද. විශේෂණ පද. විශේෂණ පද. ඊළඟට දානවා තුන දානවා නාම පද වශයෙන්. එහෙනම් නාම පද වශයෙන් උයි විශේෂණ පද වශයෙන් උයි මිශ්‍ර ක්‍රියා වශයෙන් උයි යොදා ගන්නවා මොනවද? කිතක පද. පැහැදිලිනේ? එහෙනම් වර්තමාන කිතක පද යොදා ගන්න තැනට මිශ්‍ර ක්‍රියාවක් දාන්න අපි වර්තමාන කිතක පදයක් දාගන්න. විශේෂණ පදයක් දාගන්න වර්තමාන කිතක පදයක් දාගන්නවා නාම පදයක් හඟවන්න. නාම පදත් මේකෙන් කතා කරනවා. හරි නේද? හරි නේද? මකන්නද? හරි හම්බුද? හරි. දැන් මට කියන්න කොහොමදනේ මිශ්‍ර ක්‍රියා කියන්නේ මොනවද? මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ මොනවද? යම් දෙයක් කරමින් තව දෙයක් දැන් මම කරන්නේ මෙතන මිශ්‍ර ක්‍රියාවක් නෙමෙයිද? කතා කරමින් උගන්වමි. මම කතා කරමින් උගන්වමි. මම ඇවිල්ලා මේ කතා කර කර ඉන්න ගමන් මම උගන්වන එක. ඇන් ලියමින් උගන්වයි. ලියමින් උගන්වයි. දැන් මම ලියන ගමන් උගන්වන්න. දැන් එන මම මිශ්‍ර ගන්නේ දෙයක් කරන ගමන් තව එකක් කරනවා. ඒකනේ මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ. එතකොට දැන් ලියන්න මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා වශයෙන් කියලා ලියන්න. මිශ්‍ර ක්‍රියා වශයෙන්. මිශ්‍ර ක්‍රියා වශයෙන්. දැන් මිශ්‍ර ක්‍රියා කියන එක ආය අමුතෙන් හඳුන්වන්න දෙයක් නැහැ නේ. මිශ්‍ර ක්‍රියා කියන එක මම හිතන ඔබ වහන්සේලා දන්නවා ඇති කියලා. එතකොට මිශ්‍ර ක්‍රියා වලට උදාහරණයක් ලියන්න. මෙහෙම ලියන්න. අපි ලියමු මෙහෙම. දැරිය, 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 හඬමින්, දැරිය හඬමින්, දැරිය හඬමින්, මව වෙත ගියාය, මව වෙත ගියාය, දැරිය හඬමින්, මව වෙත ගියාය. හරි, දැන් මෙතන තියෙන මිශ්‍ර ක්‍රියා මොකක්ද හඳුන්නේ? මෙතන තියෙන හඬමින් කියන එක. මේකනේ මිශ්‍ර ක්‍රියාව ඇවිල්ලා. එහෙනම් දැරියට කියන පාලි වචනේ මොකක්ද? දැරියට කියන පාලි වචනේ මොකක්ද? ධාරිකා. දැරිය. හරි, දැන් මම දැන් කිව්වා පූර්ව ක්‍රියාව මේ සෝරි කිතක පදවලින් මිශ්‍ර ක්‍රියා හදා ගන්නවා කියලා. හඬනවට කියලා කිය හඬනවට අපි කියන්නේ පාලි වචනේ මොකක්ද? හඬයි. රෝදති කියලා කියන්නේ. දැන් අපි දානවා මෙතෙන්ට වර්තමාන කිතක පදය. මොකද දාන්නේ? රෝදමාන. රෝදමාන. එතකොට දැන් මං කියවනේ මේක වර නැගෙනවා කියලා හම්බුනේ. එතකොට දැන් මේක දැන් පුරුෂ ලිංගයේ શબ્දයක් නම් දැන් මේක ඇවිල්ලා ස්ත්‍රී ලිංගයිනේ. මේ ස්ත්‍රී ලිංග පදයට අනුව තමයි මේකත් තියන්නේ. මේක පුරුෂ ලිංගයෙන් තියන්නත් පුළුවන්, මේක ස්ත්‍රී ලිංගයෙන් තියන්නත් පුළුවන්, මේක නපුසක ලිංගයෙන් තියන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් පුරුෂ ලිංග. ගච්ඡං ගච්ඡන්තෝ ගච්ඡන්තා. ගච්ඡතෝ ගච් නෑ සෝරි. ඔව් ගච්ඡන්තං ගච්ඡන්තේ. ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේපි ගච්ඡන්තේ. ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේපි ගච්ඡන්තේ. ගච්ඡතෝ ගච්ඡන්තස ගච්ඡතං ගච්ඡන්තා නං. ගච්ඡතා ගච්ඡන්තම්මා ගච්ඡන්තස්මා ගච්ඡන්තේපි ගච්ඡන්තේහි. ගච්ඡතෝ ගච්ඡන්තස ගච්ඡතං ගච්ඡන්තා නං. ගච්ඡති ගච්ඡතේ ගච්ඡන්තම්මි ගච්ඡන්තස්මින් ගච්ඡන්තේසු. වර නැගෙන්නේ එහෙම. හරි. එතකොට දැන් මේක ඇවිල්ලා හම්බුනේ නපුසකලිංග සෝරි ස්ත්‍රීලිංග පදයෙන් තමයි මේක තියන්න ඕන. එහෙනම් ස්ත්‍රීලිංග අපි දැන් දැනගන්න ඕන දේ තමයි අපි පුරුෂ ලිංග શબ્දේ පාඩම් කරගන්න ඕන, ස්ත්‍රීලිංග શબ્දේ පාඩම් කරගන්න ඕන,
නපුසක ලිංග ශබ්දයකට පාඩම් කරගන්න ඕන. මොකද පුරුෂ ලිංග ශබ්ද හමුන්නේ ඒ විදියටමයි වර්ණ ගන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ස්ත්‍රී ලිංග ශබ්ද ස්ත්‍රී ලිංග ශබ්ද ඒ විදියට වර්ණ ගන්නේ. ස්ත්‍රී ලිංග ශබ්දත් ඒක වෙනස් වෙන්නේ නැහැ. නපුසක ලිංග පුරුෂ ලිංග හා සමානයි. පොඩක් අර ප්‍රථම ද්විතීය වගේ විභක්ති දෙක තමයි පොඩි වෙනසකට තියෙන්නේ. අනිත් ඒවා එහෙම නැහැ. වර්ණ කිලි අරගෙන බලුවාම අපිට ඒක පැහැදිලි වෙනවා. Right. ආරිකා මෙතන අපි දාන්නේ හම්බුනේ රෝදන්ති කියලා තමයි දාන්නේ. දාලි ධාරිකා රෝදන්ති රෝදන්ති මොකද ඉත්‍රි ලිංග නිතර. දැන් මෙතන බාලකෝණ ළමයා හඬමින් මව වෙත ගියා නම් අපි මොකද්ද මෙතනට දාන්නේ? රෝදන්තෝ. අන්න හරි. බාලකෝ රෝදන්තෝ රෝදන්තෝ. දැන් පැහැදිලි උභවන්සේලට. දැන් රෝදන්ති මව වෙත ගියාය. මව වෙත ගියාය. එතකොට මව වෙත මවගේ සමීපයට කියන එකනේ ආන්දරේ මව වෙත කියලා කියන්නේ. දැන් මෙතෙන්ට දානවා මාතරන් මාතරන් මාතරන්. වෙත ගියාය ළඟට ගියා කියන එකනේ මෙතන කියන්නේ. හරිද? එතකොට කොහොමද දාන්නේ අපි ගියාය කොහොමද දාන්නේ පාලියේ? අගච්චි. ආ දැන් දැන් එහෙම දානවනම් හරිනේ මාතර ඈ සමීපන් කියලා දාන්න. සමීපන් ගච්චි නැත්නම් අගච්චි. ඊට වැඩිය හොඳයි හාමුදුරුවනේ වෙත යන්න කියලා කියන්නේ. දැන් අර වත්තක් කන්දකේ ඔබ වහන්සේලා කියවලා තියෙනවා නะ කැඳගෙන විත් තැබිය යුතුය. මොකද්ද? උපසංකම් කියලා ගන්න. අන්න උපසංකමි. අන්න හරි. මෙතෙන්ට දාන්නේ ආන්නේ උපසංකමි. එහෙනම් උපසංකමි කියන පදය මේ ක්‍රියාපදය ඇවිල්ලා මොන කාලයට අයිති පදයක්ද? උපසංකමි කියන පදේ මොන කාලයටද අයිති වෙන්නේ? කියන්නේ කියන්නේ. වර්තමාන. වර්තමාන නෙමෙයි. මේක ඇවිල්ලා උපසංකමතිනේ වර්තමාන කාලයට එනවනම් උපසංකම උපසංකමති උපසංකමන්ති එමනේ දෙන්නේ. දැන් උපසංකමේ උපසංකමින්සු දැන් අපිට හිතන්න පුළුවන් ක්‍රියාපද ගත්තාම මේක ඇවිල්ලා යව වර්තමානනි. එහෙනම් අපි දන්නේ නැහැ මේක මොන කාලයේද අයිති වෙන්නේ කියලා. වර්ණගෙන කොට හන්දර උපසංකමේ උපසංකමින්සු උපසංකමෝ උපසංකමිත්ත උපසංකමින් උපසංකමිත්ම. එහෙනම් උපසංකමි කියලා තිබ්බට මේ මයන්න තිබ්බ කියලා අපි වර්තමාන කියලා කිව්වොත් වැරදි. හරිද? දැන් අර සමහර පද එහෙම තිබුණා මට මතකයි මේ වක්කලී තේරාපදානේ ඈ මේ පච්චස්සෝසි කියන පද වගේ පච්චස්සෝසි පච්චස්සෝසින්සු අන්නේ වගේ පද. එතකොට මේ ඒවත් සමහර කට්ටිය කියන මේක මධ්‍යම පුරුෂය අර එමේ කියලා එහෙම කියනවා. එහෙම එහෙම එකක් නැහැ. එහෙම නෙමෙයි තියෙන්නේ. එහෙම නෙක වැරදි. මේකත් වර්තමාන කිව්වොත් වැරදි. උපසංකමේ කියලා කියන්නේ හැමදේම අජ්ජතනී විභක්ති උත්තම පුරුෂ නෙමෙයි කටම පුරුෂ ඒක වචන පදයක් උපසංකම කියන පදය. උපසංකම. දැන් කැඳගෙන විත් තැබිය යුතුය. යාගම් උපනාමේ තබ්බෝ නැත්නම් යාගම් උපනාමේ තබ්බං. උපනාමේ තබ්බං කියලා කියන්නේ ළඟටගෙන විත් තැබිය යුතුය. උපගේන උපසර්ගයෙන් අදහස් කරන්නේ ළඟට කියන පදය. එහෙනම් ඔබ වහන්සේට පැහැදිලි ඇති මට මේකේ තේරුම් කළ දෙන්න ඕනකම තියෙන්නේ. රෝදන්ති කියන පදයේ ස්ත්‍රී ලිංග පදයක්. රෝද අන්ත රෝදන්ත කියන පදයෙන් තමයි ස්ත්‍රී ලිංගින්ද වර්ණගෙන කොට ගාන්ට පටමාවේ භක්තිය ඒක වචන රෝදන්ති කියන පදය අපි දාගන්නවා. පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි. ඊළඟ එක. දැන් මේක ලියලා ඔබ වහන්සේලා රෝදන්ති කියන එකට ඉරක් ගහගන්න. දෙවනි එක බලන්න. මෙහෙම ලියන්න. තෙරුන් වහන්සේ. තෙරුන් වහන්සේ කියලා මා ප්‍රාණ වෙන්නේ නැහැනේ. තෙරුන් වහන්සේ. තෙරුන් වහන්සේ. තෙරුන් වහන්සේ. බණ අසමි නැත්නම් ධර්මීය අසමි. බණ අසමි. බණ අසමි.
ගසමුල සිටියේය ගසමුල සිටියේය සිටිසේක නැත්නම් ඒ තෙරුන් වහන්සේ සිටිසේක කියලා දාන සිටිසේක සිටිසේක හරි දැන් මේක පරිවර්තනය කරන්න තෙරුන් වහන්සේ කොහොම තෙරුන් තේරෝ තේරෝ විධානවත් තේරෝ තේරෝ හරි දැන් මේකේ මට කියන්නකෝ මිශ්‍ර ක්‍රියාව මොකද්ද අසමින් අසමින් කියන පදය එහෙනම් අපි ඊළඟ පදේ දාන තෙරුන් වහන්සේ තේරෝ මොනවද මොනවහලද ඊළඟ පදේ ධම්මං අසමින් ධම්මං කොහොමද දාන්නේ දැන් මා අන්තමාන වර්තමාන කේතක පදේ වන්තමාන කොහොමද දාන්නේ සුනෝති කියන එක පදේ තමයි ක්‍රියාපදය අසයි කියලා කියන්නේ සුනෝති මෙතන අසමින් කොහොමද දාන්නේ සුනන්තෝ 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 අසමින් සුනන්තෝ සුනන්තෝ සුනමානෝ එහෙම වුණ එකක් ඈ දොර සුනන්තෝ පණ අසමින් ගසමුල සිටිසේක ගසමුල සිටියට මොකද්ද කියන්නේ රුක්ක මූලේ රුක්ක මූලේ රුක්ක මූලේ ගසමුල ගහේ මුල ඈ රුක්ක ඔව් රුක්ක මූලේ අට්ටාසි 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 පැහැදිලිද ස්වාංශ මේ සුනන්තෝ කියන පදේ හැදිච්ච දෙයත් එකපාරක් කියලා දෙන්න. සුන අන්ත සුනන්ත sorry. සුනාතේ කියන පදේ ක්‍රියා ධාතුව තමයි හඳුන්නේ සූ කියන ධාතුව. සූ. සූ අන්ත සුනන්ත. එහෙම හැදෙන්නේ මේකේ මේක පදේ හැදෙන්නේ එහෙම. ඒතර සුනමාන සුනන්ත සුනමාන එමෙන්නේ. ඒ කියන්නේ අන්තමාන කියන පද දෙක දාලා තමයි මේක හදාගන්නේ. එතකොට මේ දැන් සුනන්තෝ කියලා කියන්නේ ආන්නේ වර්තමාන පුරුෂ ලිංගයේ වර්ණගෙනකොට පඨම පුරුෂ සුනන්තෝ කියන පදේ. ගච්ඡන්තෝ ගච්ඡන්තා සුනන්තෝ සුනන්තා සුනන්තං සුනන්තේ. ගච්ඡන්තෝ ගච්ඡන්තා ගච්ඡන්තං ගච්ඡන්තේ ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේපි ගච්ඡන්තේ සුනන්තා සුනන්තේන සුනන්තේපි සුනන්තේයි. තර මේක පුරුෂ ලිංගයි තේරෝ පුරුෂ ලිංග හින්දා මේක පුරුෂ ලිංග තමයි දාලා තියෙන්නේ පැහැදිලිද පැහැදිලි හරි දැන් මේක මකලා ඊළඟට දාගන්න හාමුදුරනේ විශේෂණ පද වශයෙන් ඊළඟ මාතෘකාව දැන් ගන්නවා මේක මිශ්‍ර ක්‍රියා වලට දාන තැනක් තියෙනවා ඒකට උදාහරණ දෙකක් කතා කළා විශේෂණ පද වශයෙන් විශේෂණ පද වශයෙන් කියලා ලියා ගන්න.